හොඳයි හිතවතුනි සඳුදා සූර්යවිමනේ හෙල්දි ෆුඩ් වේදි ලයිෆ් විශේෂාංගය අරගෙන ඔන්න අදත් අපි සුපුරුදු වේලාවටම ඔබ වෙනුවෙන් බඩසරහනේ මේ විශේෂාංගය අරගෙන ආවා. අද ටිකක් වෙනස් නේද බැලු බැල්මටම. මුහුණු දෙකක් ඉන්නවනේ. අද මම ඔන්න ගොඩක් වාසනාවන්තයි ප්‍රවීණ සූපවේදිනියන් දෙපලක් මැදි කරගෙන තමයි අද දවසේ ඔන්න මට වාසනාව ලැබුණයි. සඳුදා සූර්යවිමනේ හෙල්දි ෆුඩ් වේදි ලයිෆ් විශේෂාංගය අරගෙන යන්න. අද ටිකක් වෙනස්. ටිකක් නෙමෙයි ගොඩක් වෙනස්. මුලින්ම අපි සූදානම් වෙන්නේ මෙතුමියගේ අතින් ඔබ අපූර්ව ඉන්දියානු කෑම වට්ටෝරුවක් පිළිබඳව ඔබව දැනුවත් කරන්න. ඉන්න අනතුරුව අපි සූදානම් වෙන්නේ මෙතුමියගේ අතින් දේශීයත්වයට නැඹුරු වෙච්ච බොහොම අපූර්ව ඔම්ලට් එකක් හදාගන්න. අපි ඒක ඔක්කොම පිළිවෙලින් පිළිවෙලට කතා කරමු. මුලින්ම මේ දෙපළම බොහොම ගෞරවයෙන් ආදරෙන් පිළිගමු ප්‍රවීණ සුපවේදිනී චතුරිකා අනුරාධ මහත්මිය. ඒ වගේම ප්‍රවීණ සුපවේදිනී සුනේත්‍රා ඒකනායක මහත්මිය ඔබ දෙපළටම ආයිබවන්. සූදාසනක් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. සමදා සූර්ය විමනට. හොඳයි චෙෆ් චතුරිකා අපි කෙලින්ම වැඩේ පටන් ගමු. අද මොකද්ද අපි හදන්නේ ඉන්දියානු කෑම වට්ටෝරුවක් කියලා මම මුලින්ම ප්‍රේක්ෂකයන්ව දැනුවත් කරා. මොකද්ද අද හදන්නේ? අපි අද හදන්නේ ටික්කි. ටික්කි කියලා කියන්නේ ඉන්දියාවේ ගොඩක් ජනප්‍රිය ආහාරයක්. අපේ අය මේක මෙහි භාවිතා කරනවා බොහොම අඩුයි. ඇත්තටම මේ අලු ටික්කි. ඒ කියන්නේ අල වලින් හදන වා ඉන්දියාවේ ගොඩක් බහුල ලෙස. නමුත් මම අද මෙතනදී අපි අලම විතරක් පාවිච්චි කරන්නේ නැතුව ගෙවල් වල ගොඩක් දෙනා පාන් අර ගන්නවා. පාන් අපේ ගෙවල් වල තියෙනවා. නමුත් එනට අහක දානවා ගොඩක් වෙලාවට ඉතුරු වුනහම කරන්න දෙයක් දන්නේ නැහැ. ඒකින්ද මම මේ අල සහ පාන් එකහු කරගෙන ඒ අසේ අපේ පුංචි දරුවන්ට හැමදාම මම කියනවා මේ හංගලා අපි ගුණදායක දේවල් පෝෂදායක දේවල් දෙන්න ඕනේ. දැන් මේක නේද අපි හදන්නේ. ඔව්. මේක තමයි ඔන්න ටිකි. ටිකි නේ? ටිකි. අමුතු නමක්, අමුතු කෑමක්, ඉන්දියානු කෑම වට්ටෝරුවක්. අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. හොඳයි ෂෙෆ් අපි කතා කරගෙන යමු. හරි. අපිට මලිත් මේකට අවශ්‍ය වෙන්නේ මේක ඇත්තටම මේක රොටියක් වගේ පෙනුනාට බොහොම සැහැල්ලු පාන්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා පාන් අල ඒ වගේ ලොලු පාවිච්චි කරාම සැහැල්ලුයි. පිටි සහිත නැහැ ගොඩක් පාන් පිටි දාලා නැහැ. අපිට මේකට අවශ්‍ය වෙනවා පාන්. පාන් වල සුදු කොටස. වාටි ඉවත් කරන්න ඕනේ. මොකද වාටි ලොකු කෑලි ගත්තොත් මේක අපිට පොඩි කරලා ගොඩක් ආයාසයක් දරන්න ඕනේ පොඩි කරගන්න. ඒ ඇරුණාම වාටිය චොප් කරලා ගන්න පුළුවන්. ඉතා කුඩා කොටස් වශයෙන් කපලා ගන්න පුළුවන් නම් වාටියත් පාවිච්චි කරන්න පුළුවන්. පාන් අවශ්‍යයි අපිට. ඒ වගේම මෙතන තියෙනවා මේ මොනවා කියලා හිතන්නේ? තඹලද? ආ මලිත් දැන් මගේ වැඩ දන්න හින්දා මේ තියෙන්නේ ඉතාම චූටියට චොප් කරගත්ත දඹල. මොකද දඹල පුංචි ළමයි කන්න කැමති නැහැ. නමුත් ප්‍රෝටීන බහුල ආහාරයක්. දඹල චූටියට කපලා අරගෙන තියෙන්නේ. ඊට පස්සේ කැරට් චූටි කොටු වශයෙන් කපලා ආරන් තියෙනවා. බ්‍රූනුවාස් කපන්න අවශ්‍ය නැහැ. ග්‍රේට් කරලා ගන්න පුළුවන් කෙනෙකුට. නැත්නම් ඇත්තටම කැපුම් ක්‍රම දැක්කහම ගොඩක් අය හිතනවා බය වෙනවා මේ විදිහටමද මේක කරන්න ඕනි කියලා. ඇත්තට මෙහෙම ඕනේ නැහැ. ගෙදර ඕගලන්ට පහසු විදිහට කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට අවශ්‍යයි චොප් කරගත්ත ලූණු. ලූණු ටිකක් චොප් කරගෙන ඊට පස්සේ අපිට අවශ්‍යයි සූදුරු. සූදුරු නම් ඇත්තටම පාවිච්චි කරනවා නම් මේකට මලිත්. මොකද මේක අපිට බැදීමකට ටෙම්පරාදුවකට ලක් වෙන්නේ නැති නිසා සූදුරු ටික කබලේ චුට්ටක් සුවඳ එන ගානට බැද ගන්න පුළුවන් නම් අපිට ගොඩාක් මේක රසවත්. මොකද සූදුරු වල නිකන් එකතු කරාම එන රසයක් සුවඳට වැඩිය බැදගත්තාම තමයි ඒකේ අර ඒන රසය සුවඳ එන්නේ. ඊට පස්සේ අපිට අවශ්‍යයි තඹපු අල. මෙතන අල ගොඩක් නැහැ. ඇත්තටම මේ අලු ටික්කි හදනකොට ඉන්දියාවේ නම් ගොඩාක් අල පාවිච්චි කරනවා. නමුත් අල මෙතන එතරම් අරගෙන නැහැ. මේකට ඕගලන්ට කැමති නම් බතල ඒ වගේ කිරියල ඒ වගේ දේවලුත් ගන්න පුළුවන්. හොඳට තඹලා හොඳට පොඩි කරලා. හැබැයි අපිට අර ඒ කියන්නේ පාන් එක්ක මිශ්‍ර කරන නිසා මෙතන ලොකු අල ප්‍රමාණයක් ගන්න නැතුව ඉන්නවා නම් හොඳයි. ඊට පස්සේ අපිට අවශ්‍යයි කොත්තමල්ලි කොළ. මේ කොත්තමල්ලි කිව්වහම අපේ දේශීයව කොත්තමල්ලි තියෙන කොළේ මේ කොත්තමල්ලි එකයි අතර වෙනසක් තියෙනවා. ගොඩක් ඉන්දියානු කෑමවල මේ මසාලා රස වැඩි කරන්න විශේෂයෙන් අපි යොදා ගන්න කොළ විශේෂයක්. මේක ඇත්තරම හර්බ් එකක්. හර්බ් එක කියන්නේ ඖෂධීය ගුණයේ උතු කොළ විශේෂයක්. කොත්තමල්ලි කොළ සලාදයකට දාලත් හරිම රසයි. හැබැයි මතක තියාගන්න ඕනේ මේක වැඩි කාලයක් අපි උයන්නේ නැහැ. එහෙම වුණොත් තිත්ත රස එනවා. ඒ හින්දා ඉතා අඩු පිසුම් ක්‍රමයකට තමයි භාවිතා කරන්නේ. මේ මේ කොළ ටික නිකන් අතින් කඩලා වගේ. ඔව් නිකන් මොකද අපි මේක අනන්න ඕනනේ ඔක්කොම. ඒ ඔක්කොම අනනකොට මේක නිකන් පොඩ්ඩක් මිශ්‍ර වෙන්න තිබ්බම ඇති. ඊට පස්සේ අපිට මේකට අවශ්‍යයි වතුර. මොකද මේ පාන් ටික අපි වතුර වලින් පොඟව ගන්නවා. ඒ පොඟව ගන්න ප්‍රමාණයට අවශ්‍ය වතුර තිබ්බනම් ඇති. ගොඩාක් වතුර දාගන්න එපා. එහෙම නොදින් දියාරුයි අර පාන් ටික පාපයක් වෙලා යනවා. පාන් ටික පෙඟෙන ප්‍රමාණයට වතුර තිබ්බනම් ඇති. ඊට පස්සේ අපිට ලුණු ගම්බිරිස් අවශ්‍යයි රසපදමට. අපි හදමු නේද මලී? හරි පටන් ගමු. ඊට පස්සේ අපි පොඩ්ඩක් ඉඳ ගමු. ඔව්. මේ පාන් කරන්නේ පාන් ටික නේද? ඔව්. පාන් ටික අපි වතුර චුට්ටක් දාලා
දැන් මෙතන ෂෙෆ් අපි එකතු කරගන්න පාන් වල ප්‍රමාණය අනුව එකතු කරගන්න වතුර ටිකත් ඒක මත ඩිපෙන්ඩ් වෙනවා නේද ඔව් මලි මොකද මොකද මේ ඔයාට පේනවා ඇති මේ මේ විදිහට පොඩි කරගන්න තමයි අපිට ඕන හ්ම් පාන් ටිකට ගොඩක් වතුර දැම්මොත් මේක දිය වෙලා යන්න බලනවා. ඉතින් දිය කරගන්න නෙමෙයි අපිට අවශ්‍ය මොකද අපි අන්තිමට මේකෙන් හදන මිශ්‍රණයෙන් අපි පොඩි පොඩි ගුලි හදලා ඒ ගුලි වලින් තමයි මේ ටිකි එක හදාගන්නේ. ඇත්තටම මේක උදෑසන ආහාරයකට ස්නැක් එකක් හැටියට හරීම රසයි. මේක කන්න පුළුවන් අපේ දේශීයව කනවා නම් අපිට ඕනම කරියක් එතකොට සීනි සම්බෝලයක් ඒ වගේ ලූණු තෙල් දාලා ඒ කැමති දෙයක් එක්ක අපිට හදාගන්න කන්න පුළුවන්. ඉන්දියාවේ වගේ කියන්නේ අපි ඉන්දියානු ක්‍රමයට කනවා නම් අපි සාම්බාර එකක් එක්ක ඒ වගේ චට්නි එකක් එක්ක එහෙම කනවා. දැන් අපි අර පාන් ටික නිකන් පුංචි පුංචි කොටස් වලට වෙන් කරගත්තා වගේ වුණේ නේද? පුංචි පුංචි කොටස් වලට කියන්නේ මේක හොඳට මෙහෙම මේ ඇනෙනවා. මේ ඊට පස්සේ අපිට මේකට අල ටිකක් දාලා තඹ ගත්ත අල ටික. ඔව් තඹ ගත්ත අල. පුංචි පුංචි අර නිකන් පොඩි කරනවා වගේ කරන්නේ. ඔව් මේක මේක ගෑරුප්පුවකින් කිරීම අවශ්‍ය නැහැ. ඔයගොල්ලන්ට gedara දිනම් අතින් කරගන්න පුළුවන්. මේකට ඊට පස්සේ අපි දානවා. මොකද ඕන කරන්නේ මම දාන්න. හා. කැරට් ටිකයි, දම්බල ටිකයි. දැන් මලිට gedara උයන්න පුළුවන් ඇති නේ. gedara උයන්න පුළුවන්ද නෙමෙයි අපි උයන මිනිස්සු කොහොමද? අපි ආඩම්බර වෙන්න ඕනේ ගැට. ඒ වාසනාව ලැබිලා තියෙන අද සූපේ දියන් දෙන්නේ කිනවනේ. දෙන්නේ තවත් හොඳයි. පොඩ්ඩයි නේ. හරි. පොඩ්ඩක් දැම්මම ඇති. එකක් තමයි මලිත් මේ මොකද අපේ පොඩ්ඩක් පුංචි පාදා කිරි මම අපි මේක පෙන්නලිම අපේ ප්‍රේක්ෂකයන්ට. මේ ටිකක් දාලම් පෙන්න. ඒකට ලස්සනයි. හරි හරි. අපේ පුංචි දරුවන්ට මේ දෙමෝපියෝ එක වැරද්දක් කරනවා. එළවලු වලට ආස නැහැ, එළවලු කන්නේ නැහැයි කියලා ආහාරයක් හැදුවොත්. ඒ ආහාරයට ඒගොල්ලෝ හදන ඔක්කොම තියෙන තරම් දෙයන්. ඒ කියන්නේ අපි හිතමු ග්‍රෑම් 250ක් තියෙනවනම් 250ම දාලා දෙන්න. නමුත් ඇත්තටම එහෙම දරුවෝ කන්නේ නැහැ වෙන. ඒ කියන්නේ ඒ ආහාරයේ රසය ගොඩක් වෙනස් වෙනවා. එක විශේෂයක් දැන් දඹල වලින් එන රස වෙනස් රසක්. දඹල ගොඩාක් දැම්මහම අර ඒ කියන්නේ විවිධාකාර වූ එළවලු එක්ක අහුවෙලා එන මිශ්‍ර රස එන්නේ නැහැ. මට අවසරයිද දැන් පෙන්වන්න? අවසරයි. හරි. මෙන්න මේ විදිහට තමයි අපේ මිශ්‍රණය එන්නේ. හරි චෙෆ් කතා කරන්න. ඊට පස්සේ අපි මේකට එකතු කරමු ලූණු. ලූණු. ලූණු ටිකක්. අර කබලේ බදගත්ත එහෙම ටික දැන් තමයි එකතු කරන්නේ සූදුරු ටික. මේක සූදුරු නම් කොයි යම වෙලාවක එකතු කරත් ඒකට ගැටලුවක් නැහැ. ඊට පස්සේ අපි දාමු මේක රස ගන්නවන්න. ලුණු අවශ්‍ය ප්‍රමාණය. ලුණු රස පමණ සහ පුංචි ළමයින්ට ඉලක්ක කරගෙන කන්න දෙනවා නම් ගම්මිරිස් මිරිස් නොදාගෙන හිටියා නම් හොඳයි. වැඩි හිටි කෙනෙක් නම් අපි ලුණු ගම්මිරිස් දානවා. ඊට පස්සේ අපි මේ කොත්තමල්ලි කොළ ටික දාන්නේ අවසානයේ. මොකද මම කියවනේ මේක පොඩි වෙනකොට ගොඩක් ඉදෙනකොට මේක තිත්ත රසක් ගන්නවා කියලා. ඒ නිසා අපි මේක ගොඩක් දාලා අනන්නේ නැහැ. අපි මේකේ චුට්ටක් අවසාන මේ අනිත් එක කොත්තමල්ලි කොළ ගොඩාක් දාන්නත් එපා. මේක රසයි ඉතාමත් සුවඳයි. ඒ වගේම තමයි වැඩිපුර දැම්මහම මේ ආහාරයේ බැලන්ස් ඒ කියන්නේ මේ සමතුලිත රසක් එන්නේ නැහැ. මේකේ රසයි සුවඳයි ඉස්සරහට එනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ අන්තිමටම තමයි කොත්තමල්ලි කොළ එකතු කරන්නේ. ඔව් මේකට අපිට ෂෙෆ් මේ කොත්තමල්ලි කොළ වෙනුවට වෙන මොන හරි එකතු කරන්න පුළුවන්ද? ඔව් අනිවාර්යෙන් පුළුවන්. අපිට පුළුවන් චූටියට කැපු නිවිති කොළ. එතකොට ගොටු කොළ කොළ, තෙබු කොළ, අඟුන කොළ. ඒ වගේ පෝෂණයෙන් අනුන කොළ වර්ග එකතු කරන්න පුළුවන්. හැබැයි ඒ උනාට මේ කොත්තමල්ලි කොළෙන් ලැබෙන රසය සහ සුවඳ එතකොට එන්නේ නැහැ. මොකද මම කියවනේ මේක ඉන්දියානු කෑමක් කියලා. ඉන්දියානු ආහාරවල තියෙන විශේෂය තමයි මසාලා, ගරම් මසාලා. ඔයගොල්ලෝ හැමෝම දන්නවා මසාලා රස ඉස්මතු කරන්න අපි පාවිච්චි කරනවා ගොඩක් බහුල ලෙස ලූණු සහ තක්කාලි. ලූණු තක්කාලි දෙකම එක හා සමානව ඒ කියන්නේ හැදෙනකොට අර ඔයිල් සෙපරේට් වෙනවා කියලා කියනවා. ඒ වයින් හැදෙන තෙල් එළියට එනවා. අන්නේ තෙල් වලින් එන අමුතු රස සහ රතු පාට. ගොඩක් ඔය රතු පාටට තියෙන කලරින් දාලා කියලා හිතුවට කලරින් වලින් නෙමෙයි අපි මිරිස් සහ ඔය තක්කාලි ලූණු අන්නේ වයින් ගන්න පාටවල තමයි. ඉතින් මේක තව ඕගොල්ලන්ට මේක දියාරු කරගන්න එපා. එහෙම මොනෝතින් අනලා මේ මේව කරගන්න අමාරුයි. මෙන්න මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මෙතන දැන් ෂෙෆ් හැදෙන්නේ මේක කරේ. ඔව්. අපි දැන් කවුරු හරි ගෘහණියක් මේක අතින් කරනවා නම් මොකද්ද පද මතය ඇලෙන ප්‍රමාණයටද නැත්නම් මේ මේ විදිහේ ප්‍රමාණයක්ද ගන්නවද? නැහැ. රොටියක්
ස්වභාවයකිනම් සාමාන්‍යයෙන් රොටියක් අපිට අනන්න අතර දැනෙනවනේ මෘදු භාවයක් අන්නේ ඒ ප්‍රමාණයට මොකද මෙතන පාන් තියෙන නිසා තවත් මෘදුයි වතුර ගොඩක් දාගත්තොත් අපිට මෙහෙම අර තලලා රොටියක් වගේ මෙන්න මේ වාගේ එන විදිහට මේක හදාගන්න අපහසු වෙනවා ඒ නිසා දියාරු කරගන්න එපා දැන් මම එකක් විශේෂයක් තමයි මම බොහෝ විට මලිත් දන්නවා මම අත පාවිච්චි කරලා මේ ඇනීමකට ලක් කරන්න කැමති නැහැ එකක් ඒ වයි අපි ගොඩක් අනන කොට රස සහ ඒ අර පදම ඒ ඒ ටෙක්චර් එක වෙනස් වෙනවා අනිත් එක පිලුම් වෙන්න බලනවා ඉතින් හැන්දක් පාවිච්චි කරා කියලා අපිට මේ වැඩේ කරගන්න බැරි කමක් නැහැ ගෙදර ඔබට කැමති නම් ඔබේ අත පාවිච්චි කරලා හදා ගන්න පුළුවන් මේකෙන් ඊට පස්සේ මලිත් අපි කරන්නේ චූටි කුඩා ගුලි හැටියට අරගෙන සාමාන්‍යයෙන් රොටි හදන විදිහට රොටි තරම් ලොකු ගුලියක් නෙමෙයි චූටි ගුලියක් අරගෙන අපේ මේ අල්ල උඩ තියලා මේක මෙහෙම හොඳට මේ විදිහට පැතලි කරලා තෙල් හෝ බටර් මාජරින් ස්වල්පයක් දාලා තැටියකට එක රොටි කබලකට උනත් කමක් නැහැ මේ විදිහට දෙපැත්ත රන්වන් පාට වෙනකන් පුළුස්සා ගන්න තමයි තියෙන්නේ මේකට කැමති නම් තම්බාපු මාළු තම්බාපු කුකුල් මස් ඒ වගේ දෙයක් පොඩි දරුවන්ට ගුණාත්මක දේවල් කියන තෝර මාළු ඒ වගේ හාල් මැස්සන් උනත් තම්බලා ගත්තට කමක් නැහැ හැබැයි ඒක එතනදී අපි වෙජිටේරියන් කියලා කියන මොකද ඉන්දියානු ආහාර බොහෝ විට නිර්මාංශයි එතකොට මෙතනදී මස් එකතු කරගත්තොත් අපිට ඒක ටිකී කියලා කිව්වා වුණාට නමුත් වෙනස් විදිහකට තමයි හැදෙන්නේ. ඉතින් නිර්මාණශීලී ගෘහණියන්ට මං හිතන්නේ කැමති විදිහකට මේක මේ බේස් එක. අපි බේස් එක කියලා දුන්නහම උන්ට එතනින් ඉදිරියට යන්න පහසුයි. හොඳයි. ඒ විදිහට තමයි අද කොහොම අපූර්ව ඉන්දියානු කෑම වටෝරුව පිළිබඳව ඔබව දැනුවත් කරේ. හොඳයි. අපි සූදානම් ලබන සතියේ බොහොම අපූර්ව කෑම වටෝරුව පිළිබඳව කතා බහ කරමු හෙල්දි ෆුඩ් වෙල්දි ලයිෆ් ශාංගය තුලින්. අපි අදට චෙෆ් චතුරිකාට සමුදෙනවා. අපි තවත් දවසකදී මේ අපූරු චෙෆ් හරි තුනී නේද මේක ඔව් හරීම සැහැල්ලුයි සැහැල්ලුයි නේ කිසි බරක් නැහැ ඔයාගේ නෙමෙයි පාන් මේ මලි තියෙන වැඩි හරියක් ඒ පාන් විදාගත්ත නිසා තමයි ඒ දේ ඒ විදිහට මුන්නේ ඔව් හොඳයි එහෙනම් බොහොම ස්තුතියි අද දවසේ අපි වැඩසටහනට ආවට අපේ ප්‍රේක්ෂකයන්ව දනවත් කරන්න පැමිණියට ප්‍රවීණ සුපවේදිනී චතුරිකා අනුරාධා මහත්මිය ඔබතුමියට ආයුබෝවන් සුබ දවසක් සමුදවා ඔබට ආරාධනා කරනවා අපි කෙටි විරාමයකට ගිහිලා නැවතත් බොහොම ඉක්මනින් ඔබව මුණ ගැහෙනවා සමුදා සූර්ය විමනේ හෙල්දි ෆුඩ් වෙල්දි ලයිෆ් ශාංගේ හොඳයි හිතුවට අපි නැවතත් සජීවීව සම්බන්ධ වෙන්නේ සඳදා සූර්ය වෙමනේ හෙල්දි ෆුඩ් වෙල්දි ලයිෆ් විශේෂාංගය අරගෙන අපි කලින් අවස්ථාවේදී කතා කරේ බොහොම අපූරු ඉන්දියානු කෑම වටෝවක් පිළිබඳව. දැන් කතා කරන සූදානම් වෙන්නේ බොහොම අපූරු දේශීයත්වයේ ස්මත වෙන කෑම වටෝවක් පිළිබඳව. මේ කෑම වටෝරේ පිළිබඳව ඔබ දැනුවත් කරන්න අද අපේ මැදිරියට කැඳවා ගත්තා ප්‍රවීණ සුපවේදිනී සුනේත්‍රා ඒකනායක මහත්මිය. අපි වැඩේ පටන් ගමු. අපි මුලදීම කිව්වනේ දේශීයත්වයේ ප්‍රගුණ වෙන කෑම වටෝරක් පිළිබඳව තමයි අද ඔබ දැනුවත් කරන්න කියලා. අපි මොකද්ද හදන්නේ ෂෙෆ්? මලිත් අද මං හිතුවා කාර්මණු ගෘහණියන් වෙනුවෙන් උදේට අපේ ගෘහණියන් ඉතාම කාර්යබහුලයිනේ නමුත් පෝෂණය පැත්තෙන් බැලුවොත් අපේ කුඩා දුවා දරුවාට දිවා ආහාරයට වෙන්න පුළුවන් එහෙම නැත්නම් විවේක වේලාවදී වෙන්න පුළුවන් මේ වගේ තාම රසවත් ආකාරයට පෝෂණින් ඉහළම අපිට රසවත් ආකාරයට ඔම්ලට් එකක් හදමු. හොඳයි මම මෙතෙන්ද කියන්න දැන් මේ ඔම්ලට් එකක් කිව්වහම අපේ ගෘහණියන් සාමාන්‍යයෙන් භාවිතා කරන දේවල් තියෙනවානේ ලුණු ලුණු කුඩු ගම්බිරිස් කුඩු. දැන් මෙතනදී මම විශේෂත්වයට එකතු කරලා තියෙනවා අද නිමිති කොළ. දැන් නිමිති කොළ කිව්වහම ඕනම ගෘහණියක් දන්නව නිමිති කොළ ගත්තහම අපිට යකඩ වගේම ඒ එකම විටමින් A and C එකතු වෙනවා. දැන් මෙතන මම හබල පෙති එකතු කරලා තිනා. හබල පෙති කිව්වහම මෙතන කාබෝහයිඩ්‍රේට් එකතු වෙනවා. දැන් මෙතනදී දැන් අපේ ගොඩක් දුවදරුවා බත් කෑමට අකමැති වෙන වෙලාවල් තියෙනවානේ. ඒ නිසා මම මෙතන මේ හබල පෙති එකතු කරලා තිනා. ඔන්න බලන්න අපිට අවශ්‍ය ප්‍රමාණය. දැන් හැම වෙලෙම මම කියන්න කැමති මේ වගේ දැන් තේ හැන්දද ලුණු තේ හැන්දද නෑ. අපි රස අනුව තමයි මේ ද්‍රව්‍ය එකතු කරන්නේ. ඒක චෙෆ් කියන්නේ පුද්ගලයාගේ පුද්ගලයාට රසඥතාවය අනුව වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙන්න පුළුවන්. අපිට නිවැරදිව කියන්න බෑ මෙන්න මේ ප්‍රමාණය එකතු කරාම මෙන්න මේකට සෑහීමකට පත් වෙන්න පුළුවන් කියලා. පුළුවන් කියලා. අනිත් එක තමයි දැන් අපි කියමු දැන් මෙතනදී මම මෙතන තක්කාලි භාවිතා කරනවා. ඇත්තටම කිව්වොත් තක්කාලි කියන්නේ හොඳ පළතුරක්. ඈ ඒ වුණාට තමන් කැමති නම් තක්කාලි භාවිතා කරන්න පුළුවන්. එම නැත්නම් අපිට තක්කාලි භාවිතා නොකර ඉන්නත් පුළුවන්. දැන් ඉස්සෙල්ලාම අපි නිමිති කොල්ල ටික ඉස්සෙල්ලා කපාගමු නේද? ඒ කපන හැඩේ අනුව රස වෙනස් වෙන්න පුළුවන්. රස වෙනස් ගොඩක් වෙලාවල් වලදී මේ නිමිති වගේ දේවල් ගොඩාම හීනෙට. අනිත් එක විශේෂයෙන් මම කියන්න කැමති දෙයක් තමයි කොළ වර්ග. කොළ වර්ග කිව්වහම
සෝදල පිරිසිදු කරලා ගත ඒවා තමයි අපි කපන්න ඕනේ. කපලා ඉවල හොදන්න එපා. එතකොට ඒක තියෙන පෝෂණය සම්පූර්ණයෙන්ම නැතිලා යනවා. ඔව් අපි නිවිත කොළ ටිකක් ගන්න. අපිට පුළුවන් ඒ නිවිත කොළ ටික ටිකක් හීනියටම කපන්න එපා. අපිට සාමාන්‍යයෙන් ලොකුවට කපා ගන්න. දැන් කුඩා කොටස් වලට අපි වෙන් කරගන්න එක තමයි කරන්නේ. ඔව් අපිට පුළුවන් නිවිත කොළ ටික මේ වගේ කපා ගන්න. ඕනම කොළ වර්ගයක් අපි දැන් අපි කියමු ගෙදරදී මැල්ලුමක් හදනවා කියලා. මැල්ලුමක් හදුවත් අපිට පුරුදු වෙන්න ඕන දෙයක් තමයි හැම වෙලාවෙම සෝදලා පිරිසිදු කරගත්ත කොළ තමයි අපි කපන්න ඕනේ. ඊට පස්සේ දැන් මම ඔන්න නිවිත කොළ ටිකක් කපා ගත්තා. අපිට පුළුවන් ලුණු ගෙඩියක් අරන් ලුණු ගෙඩියක් කපා ගන්න. මෙතෙන්දී මුගකලාදී තමන් කැමති ප්‍රමාණයට තමයි මේවා භාවිතා කරන්න ඕනේ. අනිවාර්යෙන් ලුණු ගෙඩියයි කියන්නේ නෑ තමන් කැමති ප්‍රමාණයට. නැහිතක තුනේ දලොත් දෙයක් අපි වෙන්දට කියනවට වඩා අද වෙනස් පරිවර්ධි ප්‍රමාණයක් මෙහෙම දෙන්නේ නැහැ. මම කතා කරමින් හිටියේ හිතව තුනේ දැන් අපි කියනවානේ මෙන්න මේ ප්‍රමාණය මෙන්න මේ විදිහට මෙන්න මේ තැනේදී එකතු කරන්න ඕනේ කියලා. ඒ ටිකක් වෙනස් දැන් chef කීපු විදිහ නේද chef ලුණු එකතු කරනකොට ගම්මිරිස් එකතු කරනකොට ඒක එකතු කරන්න ඕනේ තමන්ගේ ප්‍රමාණය කැමැත්ත අනුව නේද තමන්ගේ කැමැත්ත අනුව අනිතක දැන් ඇත්තටම කියන්නේ අපේ ගෘහණිය පුරුදුලයි අනිතක තව විශේෂ දෙයක් තමයි ලුණු කිව්වහම සමහර වෙලාවල් වලදී සමහර ලුණු තියෙන ලුණු රසයෙන් වැඩි සමහර ලුණු තියෙන රසයෙන් අඩු ඒ නිසා තමයි දැනුවත් වෙන්න ඕනේ තමන්ගේ ප්‍රමාණය තමන්ට දැනෙන ප්‍රමාණයට ලුණු ගම්බිරිස් කුඩු යන ද්‍රව්‍ය එකතු කරන්න ඕනේ. මොකද සමහර අය ඉන්න ලුණු ටිකක් වැඩියෙන් භාවිතා කරනවා. සමහර අය ඉන්න ලුණු අඩුවෙන් භාවිතා කරනවා. අනේ ඒක නිසා අපි ඒවා භාවිතා කිරීමේදී හැදි ප්‍රමාණයට යන්න එපා. chef මේ නිවිත එකතු කරන්න කිව්වම පොඩ්ඩක් මතක් කරලා මෙහෙම ප්‍රශ්නයක්. දැන් අපි සාමාන්‍යයෙන් අපේ ගෙවල් වලදී අපේ අම්මලා කෑම වෙනකොට අපේ ගෘහණිය කෑම වෙනකොට පරිප්පු වලට නිවිත එකතු කරනවානේ. ඔව්. එතකොට නිවිත එකතු කරන්න ඕනේ මොන වෙලාවටද? ඔව්. හොඳ ප්‍රශ්නයක් මාලිත් ඇහුවේ මගෙන්. දැන් ඇත්තටම කියනවා නම් අපි හිතමු පරිප්පු අපි සාමාන්‍ය විදිහට පරිප්පු කාරියක් හැදුවයින් පස්සේ අපි ලිපෙන් බානවානේ. ලිපෙන් බානකොට මේ වගේම තීනියට කපන්න පා නිවිත කොළ ටික ටිකක් ලොකුට කෑලි වලට අතෙන් කඩාගෙන පරිප්පුවකට දැම්ලා කවලම් කරනවා. නායක ඉදෙන්න ඕනේ. අර පරිප්පුවේ රසනෙට නිවිති ටික හොඳ ගානට පදමට හැද මොකද වර්ණේ වෙනස් නොවෙන්න තමයි අපිට මේ නිවිති කොළ භාවිතා කරන්න ඕනේ. පරිප්පු එකක් වෙන්න පුළුවන් රසත් ආකාරයට හදාගත්තු දෙල් කරියක් වෙන්න පුළුවන් නේද? ඔයා කාලා තියෙනවා නේද? මම කාලා තියෙනවා. මම ආසයි මේ පරිප්පු වලට නිවිති දාලා අර අර ප්‍රශ්නේ තමයි මට තිබුණේ මේ මේ නිවිති දාන වෙලාව කොයි වෙලාවටද කියන එක තමයි. නිවිති භාවිතා කිරීමේදී හැම වෙලාවකෙදිම ලිපෙන් බාලා අපි හදාගත්තු කරිය ලිපෙන් බාලේ වෙලා නිවිති එකතු කරන්න. ඒ වගේම තමයි නිවිති හිතරන්නේ මේ මලේ අපි කියමු සාරණ. අපි දන්නවනේ සාරණ පරිප්පු දාලා එවනවා. දැන් ඇත්තටම කියනවනේ අපිට සාරණ භාවිතා කරන්න පුළුවන් ඒ වගේම දෙල් වලට දාන්න පුළුවන්. ඒ හැම දෙයක්ම සෝදලා පිරිසිදු කරගත්තු ඒවා ලිපෙන් බාගත්තයින් පස්සේ තමයි දාලා කවලම් කරන්න ඕන වර්ණේ නොවෙනස් වෙන්න පෝෂණය විනාශ නොවෙන්න. අර ඇතුලේ තියෙන රසනෙට භාජනයේ තියෙන රසනෙට අර සාරණ සහ නිවිත ටික කුක් වෙන්න තමයි ඕනේ. ඕනේ. අනේ ඒ වගේ පොඩි දේවල් වලින් තමයි අපේ ගෘහණියන් දැනුවත් වෙන්න ඕනේ. මොකද පෝෂණයේ පැත්තෙන් ඊටාම වැදගත් වෙන්න ඕනේ දේවල්. ඔන්න ওই ටික විතරයි මලිත් අපිට වෙන්නේ. අපි බලමු මලිත් ඊගාවට අපිට අවශ්‍ය වෙන දේක් තමයි ඔන්න බිත්තර. අපි හිතමු දැන් මම මෙතන බිත්තර භාවිතා කරනවා. දැන්ට නම් මම මෙතන බිත්තර 6ක් අරන් තියනවා. නමුත් තමන්ට කැමති ප්‍රමාණය තමන්ට කැමති ප්‍රමාණයක් භාවිතා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැන් මම අද මෙතන කියලා දෙන විදිහට අපි කියමු බිත්තර 3ක් ගත්තා කියලා. අපි බිත්තර 3ක් භාවිතා කරෝ. ඉස්සලාම් බිත්තර ටික අරගෙන අපිට බීට් කරගන්න ඕනේ. අපි මෙතන යොදාගත්තේ බිත්තර 6යි නේ? ඔව් මෙතන මම බිත්තර 6ක් භාවිතා කරා. චොට්ටක් උස්සලා පෙන්නුම් අපේ රෝහණයන්ට. ඔව් මම හිතනවා මලිට පුළුවන් ඇති බීට් කරන්න. හරි හරි හරි. අපිට chef තව කාල සීමාව පොඩ්ඩක් අඩුයි ඒ නිසා පිග්මන්ට් වැඩි කතා කරගෙන යමු. ඔව්. දැන් එක්කම හොඳට බිත්තර ටික බීට් කරගත්තාන් පස්සේ මලි මම මෙතනදී එකතු කරනවා. මම මේ කරනවා හරියට දන්නේ නැහැ මට ඒ තරම් පළපුරුදු දන්නේ නැහැ බිත්තර ටික. දැන් මෙතනදී මම ලුණු ටික එකතු කරා. මම මේ තක්කාලි ටිකත් එකතු කරනවා. තක්කාලිත් එකතු කරනවා. ඔව්. ආහා. තක්කාලිත් එකතු කරා.
ඊට පස්සේ රස අණුව මම මෙතනදී ලුණු කුඩු ටික ගම්බිරිස් කුඩු ටික ඒක තමන්ගේ කැමැත්ත පරිදි මම මේ මේ තාක් වෙලා කිව්වෙත් ඒකයි ඈ ගම්බිරිස් යා එකතු කරා දැන් මෙතන මම මේ පොඩක් කහගෙන තියෙනවා මම තාම පොඩක් කහ කුඩු වලින් ටිකක් එකතු කරනවා හේතුව තමයි මේක පොඩ්ඩක් තව වර්ණේ ගන්න ඕන ඈ තවත් වර්ණවත් කරගන්න කහ ගැතිය තව ගන්න නේද ඔව් මොකද කුඩා දුව දරුවා අර වර්ණ වලට කැමතිනේ මෙතනදී ස්වභාවිකම දේවල් තමයි එකතු කරන්න ඕනේ ඔන්න මම මෙතනදී දැන් සෝදා පිරිසිදු කරගත්තු හබල පෙති හ් හබල පෙති ටික තමයි අපි අන්තිමටම දාන්නේ නේද ෂෙෆ් හබල පෙති ටික එකතු කරනවා ඒක ප්‍රමාණයක් නෑ අපි කැමැත්තෙන් ඒක දානවා සාමාන්‍ය අපි කියමු බිත්තර 3ක් කියලා බිත්තර 3ක් ගත්තොත් අපිට පුළුවන් හබල පෙති මේ අපි කියන්නේ මිටක් මෙහෙම කියලා අපිට හබල පෙති මිටක් අරන් සෝදලා පිරිසිදු කළා අපිට ඔන්න ඔය විදිහට භාවිත කරන්න පුළුවන් ඔව් දැන් තියන්නේ මලේ මේක චුට්ටක් අපි ප්‍රේක්ෂකයන්ට පෙන්නමු නේද ඔන්න බලන්න මලේ බලන්න වර්ණ ටික මෙතන කහ වර්ණේ තියෙනවා රතු වර්ණේ තියෙනවා දැන් තාම මම නිවිති එකතු කරේ නැහැ එකතු කරන්න කලින් තමයි මේ වර්ණ සංකරණය මේ විදිහට අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ ඔව් මම නිවිති එකතු කරන්නේ නැහැ දැන් ඔම්ලට් එක හැදීගෙන බාන්න කිට්ටු වෙනකොට තමයි නිවිති ටික එකතු කරන්නේ ඔව් අපි බලමු නේද මලින් දැන් අපිට ඔව් හරි අපි එහෙනම් දැන් ලිපේ තියලා වැඩේ ඉදිරියට කරගෙන යමු තෙල් සොල්ට එකක් එකතු කරනවා තෙල් භාවිතාවේදී අපිට බටර් හෝ මාගරින් භාවිතා කරන්න පුළුවන් එහෙම නැත්නම් තමන් කැමති දේශීය පෙති එක දෙයක් නැහැ නේද ෂෙෆ් අපිට ඕනනම් තෙල් භාවිතා කරන්න පුළුවන් තෙල් නැත්නම් මාගරින් හෝ බටර් හෝ එකතු කරන්න පුළුවන් ඔව් එහෙම නැත්නම් අපිට පුළුවන් අපේ දේශීය පෙත්තෙන් ගත්තොත් අපිට පොල් තෙල් භාවිතා කරන්න පුළුවන් ඇඟටත් ගුණයි ඇඟටත් ගුණයි හරි අපි ඔම්ලට් එක දාගත්තා හැබැයි අපි තාම හිතවතුනේ අර කපාගත්ත නිමිති ටික එකතු කරගත්තේ නැහැ ඔව් නිමිති ටික ආයි පොඩ්ඩක් මතක් කරමු අපි මේ දක්වා අපි ආපු ගමන මුලින්ම අපි නිමිති ටික කපාගත්තා ඔව් ලොකු මේ සාමාන්‍ය කැලුවට අපි කපාගත්තා එතන මුලින්ම හොදලා පිරිසිදු කරගත්ත නිමිති ටික තමයි අපි කපලා ගන්නේ කපාගත්තේ ඊට පස්සේ ලුණු කපාගත්තා තක්කාලි ටිකක් කපාගත්තා තමන්ගේ ඊට පස්සේ මම දැන් බිත්තර තුනක් භාවිතා කරනවා නම් තක්කාලි එක ගෙඩියක් ඇති ඇති ඔව් ඊට පස්සේ තමයි අපි අනිද්‍රව්‍ය මං කියවනේ හබල පෙති ගත්තොත් මිටක් ඇති. ඔව්. අන්තිමටම තමයි අපි කලවම් කරනකොට අන්තිමටම තමයි හබල පෙති භාවිතා කරන්නේ. ඔව්. තක්කාලි ලුණු එකතු කරා ඒගාට හබල පෙති එකතු කරා රසාණු ලුණු කුඩු ගම්බිරිස් කුඩු ටිකක් එකතු කරා වර්ණය ගන්නන මං කහ කුඩු ටිකක් එකතු කරා. දැන් ඊට පස්සේ තමයි අපි ඔම්ලට් එක හදාගන්නේ. හොඳ සුවඳක් එනවා ෂෙෆ්. ඔව්. මේක දැන් හැදිලා ඉවර වෙනකොට තමයි. හදාගත්තයින් පස්සේ තමයි අපිට මේ අන්තිමට නිවිති ටික එකතු කරනවා. නිවිති ටික එකතු කරන්න අපි අන්තිමටම. කලින් කිව්වා වගේම නේ. කලින් වලට භාවිතා කරනකොට. දෙල් වලට. ඔව්. හොඳටම ඇටට කෙනන හොඳ පෝෂණී පැත්තෙන් ඉහළයි. මොකද අපේ කුඩා දුව දරුවා නිවිති වගේ දේවල් කෑමට කැමති නෑනේ. ඔව්. කොළ වර්ග කන්න කැමති නැති වෙනකොට අපි ඒක ආදේශකයක් හැටියට භාවිතා කරන්න පුළුවන්. දැන් අනික චෙෆ් අපේ මේ වැඩසටහනේ තේමාව තමයි හෙල්දි ෆුඩ් වෙල්දි ලයිෆ්. අපේ එකම අභිප්‍රාය තමයි හිතවතුනේ ඔබට ගුණාත්මක බවින් ඉහළ සහ පෝෂණයෙන් ඉහළ බොහොම ගුණාත්මක කෑම වටවරු පිළිබඳව ඔබව දැනුවත් කිරීම විශේෂයෙන්ම ඉන්නස ඉන්න අපේ පුංචි දුව දරුවන්ට කවා ගන්න අමාරු කෑම තමයි අපි මේ විශේෂාංගය හරහා ඔබ වෙතට ගෙන එන්නේ විවිධ විදිහේ කෑම වටවරු හරහා. හරි අපි ඔම්ලට් එක දැන් ලිපේ තිබ්බා. සාමාන්‍යයෙන් අපි ඕනම ගෘහණියක් දන්නවා ඔම්ලට් එකක් වගේ දෙයක් අපි මේ පෑන් එකකට දාලා පුච්ච ගන්නකොට අඩු ගින්දරේ අඩු ගින්දරේ තමයි අපි මේක හදා ගන්න ඕනේ. එතකොට අපිට පුළුවන් හොඳ තත්ත්වයක හොඳ ඔම්ලට් එකක් හදා ගන්න. දැන් ඇත්තටම කියනනම් මේ වගේ දෙයක් හැදුවයින් පස්සේ අපි දුව දරුවාට දැන් මම කියවනේ මලිත් මෙතන හොඳට පෝෂණය එකතු කරලා තියෙන්නේ. මොකද නැත්තම් මං කියන්න කැමති දෙයක් තමයි මෙතෙන්දී අපි කිසිම කෘතිම දෙයක් එකතු කරේ නැහැ. පෝෂණයේ පැත්තෙන් ඉහළ දේවල් ටිකම එකතු කළා. පාසල් යන කුඩා දුව දරුවට රසවත් ආකාරයට ඔම්ලට් එකක් හදලා කැම් පෙට්ටියට දාන්න පුළුවන් නේද? අනිවාර්යයෙන්ම දැන් කුඩා දරුවන්ට විතරක් නෙමෙයි වැඩිහිටියන්ටවත් රාත්‍රී කාලයට උනත් නේද? මේක චෙෆ් මේ වෙලාවක් නැහැ නේද අපිට මෙන්න මේ වෙලාවට හොඳයි කියලා. අපි හිතමු Tamanට බඩගෙන උණු වෙලාවක් තියෙනවා කියලා. හරි අපි නිමිති ටිකත් එහෙනම් දාමු නේද චෙෆ්? ඔව් දැන්
දීගෙන ඉන්නේ බිත්තරේ අපි බිත්තරේ දීගෙන ඉනකොට තමයි නිවිති ටික දාන්න ඕනේ නේ ටික දාන්න ඕනේ හරි අපි දැන් ටිකක් ලිප ආඩු ඕෆ් ම කරත් කමක් නැහැ ඔව් ඒ විදිහට අපි අන්තිමටම නිවිති ටික නිවිති ටික කේතු කරා හොඳ සුවඳක් එනවා ෂෙෆ් නිවිති ටික දැම්මම පස්සේ මම හිතන්නේ සුවඳ තවත් වැඩි වුණා ඔව් දැන් මෙතනදි තමන් කැමති ඕනම විදිහකට දැන් අපි කියමු නිවිති කන්න කැමති නැහැ කියලා මම නෑ ඒ වුණාට අපිට වෙන කොළ වර්ග තියෙනවා නේ අපිට වෙන ආදේශක මොනවද තියෙන්නේ ආදේශක කියන්නේ මම කිව්වා වගේ අපිට කංකුන් දළු එකතු කරන්න පුළුවන් කංකුන් කියන්නේ ඊටාම පෝෂණීය පැත්තෙන් කියන්නේ ඇඟට ලේ වඩන කෑමක් කංකුන් කියන්නේ මොකද කංකුන් කනවා නේද මලුත් ඔයා ඔව් කනවා කනවා නෑ පෝෂණීය පැත්තේ අපේ පවුලේ ගොඩක් භාවිත වෙන කෑමක් තමයි කංකුන් කියලා කියන්නේ කංකුන් කියන දෙයක් ඇත්තටම අපි පුරුදු වෙලා ඉන්න හැම තිස්සෙම කංකුන් කියන දෙයක් තෙල් දාලා එහෙම නේ දැන් මේ බලන්න මේ වගේ දෙයකට ඇත්තටම කෙනානම් ඉදිරියේදී මං කියන්න කැමති අපිට කංකුන් භාවිත කරලා බත් වර්ග හදා ගන්න පුළුවන් ඈ මොකද අපේ රටේ අය හුඟක් පුරුදු වෙලා ඉන්න තෙල් දාලා කනවා රෙන්න වෙන විදිහකට කංකුන් එකක් භාවිත කරන අපිට රසවත් ආකාරයට බත් එකක් හදා ගන්න පුළුවන්. ඔව් වගේ දේවල් අපි ඉදිරියේදී බලමු නේද? බලමු. එතකොට කංකෝ මුකුණු යන පෝෂණය නිහල ඕන දෙයක් අපිට මේ ඔම්ලට් එකේ වෙනුවෙන් එකතු කර ගන්න පුළුවන්. කරන්න පුළුවන්. හරි. ෂෙෆ් අපිට තව එළවලු මොන හරි මේකට එකතු කරන්න පුළුවන්ද? කැමතිද? ඇත්තටම කියනවා නම් කැරට් වගේ දෙයක් එකතු කරන්න පුළුවන්. දැන් ඇත්තටම කියනවා නම් මම දැකලා තියෙන දෙයක් තමයි ඉසෙල්ලා දැන් ඇත්තටම කියනවා මගේ හිතෝටි කිව්වා වගේ අපේ කුඩා දුව දරුවා කැමති නැහැ නේ දඹල කැරට් ඔය වගේ දේවල් භාවිත කරනකොට හරි මේ අර අකමැති කැමට කන්න අකමැති නමුත් අපි ඒ වගේ දේවල් නොදැනෙන්න එකතු කරන්න ඕනේ කොහොම හරි කවා ගන්න තමයි අපි නොදැනෙන්න එකතු කරන්න ඕනේ ඒ විදිහට තමයි අපේ ඔම්ලට් එක යන්නේ අපි බොහොම අපූර්ව ඔම්ලට් එකක් කතා කරේ ඔම්ලට් එකක් හදන විදිහ තමයි කතා කරේ අපි මුලින්ම ඔබව දැනුවත් කරේ බොහොම අපූර්ව ඉන්දියානු කැම වටෝරු පිළිබඳව ටිකී කියලා පාන් යොදාගෙන අර රොටි කනවා කියලා කියන්නේ අපි කනවා කියලා කියනවානේ රොටි කන්නේ ඔබ ගෙදරදී ඒ වගේ තමයි හැබැයි රොටි වලට වඩා බොහොම තුනි ඒ වගේම බරින් සැහැල්ලු ඒ කියන්නේ බොහොම සැහැල්ලුවෙන් අපිට ආහාරයට ගන්න පුළුවන් දැන් චෙෆ් කිව්වනේ චෙෆ් චතුරිකා කිව්ව බොහොම අපූර්වට මේකේ අපිට රාත්‍රී කාලෙට වුණත් යොදා ගන්න පුළුවන් නැත්නම් නිවසේ ඉන්න ගෘහණියන් වෙච්ච ඔබේ දුවා දරුවන්ට අම්මේ තාත්තේ ඔන්න අපිට ලබා දෙන්න පුළුවන් බොහොම අපූර්ව සැහැල්ලු සහ මුණාත්මක බරින් කියලා කෑම වටෝරුව පිළිබඳව තමයි අපි ඔබව මුලින්ම දැනුවත් කරේ දැන් දැනුවත් කරන්නේ බොහොම අපූර්ව ඔම්ලට් එකක් පිළිබඳව නේද චෙෆ් ඔව් මලී දැන් අපිට ඇත්තටම තියෙන කාල වේලාවත් එක මං කියවන්නේ මේක අඩු අඩු ගින්දරේ ටික වේලාවක් අපි මේක කුක්කර ගන්න ඕනේ ඔව් අපේ කාල වේලාවත් එක මේක තව ටිකක් වෙලා තියෙන්න ඕනේ දැන් ඇත්තටම අපේ ගෘහණියන්ට තේරෙනවා නේ ඔම්ලට් එකක් හදාගත්තන් පස්සේ ඊට පස්සේ මේ විදිහට ගත්තන් පස්සේ තව ටිකක් කළා මේක තියෙන්න ඕනේ අපේ කාල වේලාවත් එක ඊට පස්සේ මේක අපිට දෙකට නමලා ඇත්තටම කිනාලලු තාම අර අපි කියන්නේ බඩ පිරෙන්න කනවා කියලා බඩ පිරෙන්න කලින් හිත හිත පිරෙන්න කියලා දැකපු ගමන් ආසාවක් ඇති වෙන්න ඕනේ ඇති වෙන්න ඕනේ එහෙනම් දැන් මම මේ වෙලාවේදී මම මේක විතර ගන්නවා ලිපෙන් මොකද අපිට වෙලා මදි නිසා ඇතරු කියනවා මේ වගේ දෙයක් ඉතා ඉක්මනට හදන්න පුළුවන් අපේ ගෘහණියන්ට ඉතා ඉක්මනට මොකද රණිත් වැඩ කරන ගමන් උදේ වෙලාවේදී වැඩ කරන ගමන් අපිට හදා ගන්න පුළුවන් ඔව් ඊට පස්සේ අපිට මේ තියෙන්නේ ඕගොල්ලෝ ඕන කෙනෙක් දන්නා මේක ඔම්ලට් එකක් හැදුවත් අපි දෙකට නමනවා නේ අන්නේ ආකාරයට නමලා ආහාරයට ගන්න පුළුවන් දාලා දෙන්න පුළුවන් උදේට අපේ प्रेक्षक ඇවිල්ලා බොහොම අපූරු කැම වටෝරුව පිළිබඳව මතක් කරාට ෂෙෆ් චතුරිකා අපි ඔබතුමීවත් බොහොම ආදරෙන් මතක් කරන්න ඕනේ මේ වෙලාවේ එතුමියගේ කැම වටෝරුවත් අද දවසේ අපිට ගොඩක් වැදගත් වුණා එහෙනම් අපි ඔබ දෙබලටම සමුදෙනවා ප්‍රවීණ සුපවේදිනී චතුරිකා අනුරාධ මහත්මියටත් ඒ වගේම ප්‍රවීණ සුපවේදිනී සුනේන්ද්‍රා ඒකනාගේ මහත්මියටත් ඔබ දෙබලටම ආයුබෝවන් සුබ දවසක් බොහොම ස්තුතියි සඳා සූර්යමනත් එක්ක සම්බන්ධ වුණාට ඔබට ආරාධනා කරන හිතවතුනි රැඳිලා ඉන්න මේ සූර්යයාට උණුසුම විඳින ඔබේ සඳා සූර්ය විමනා